ඔබ දන්නවා ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් මේවන විට පස්වෙනි වෛරස් ප්‍රභේදයක් හඳුනාගෙන නම් කරලා තියෙනවා ඔමික්‍රෝන් කියලා. දකුණු අප්‍රිකාවෙන් තමයි මේක මුලින්ම වාර්තා වුණේ. විදේශික සංචාරකයන් හරහා තමයි හඳුනාගෙන තියෙන්නේ. මොංගොන් රාජ්‍යය ගත්තාන් පස්සේ තාම තදින් බලපවත්වන විදිහට මේගොල්ලන් ස්ක්‍රීනින් කරන විශේෂම දවස් 21ක් විතර නිරෝධායනයත් කරන විදේශිකයන් පැමිණලා පස්සේ එවැනි අවස්ථාවක පළවෙනි PCR එක නෙගටිව් වෙච්ච පුද්ගලෙක් දෙවෙනි PCR එක පොසිටිව් වෙනකොට තමයි මේ හඳුනාගෙන තියෙන්නේ ඔමික්‍රෝන් ප්‍රභේදය සහිත මේ රෝගය. මේ මොන ප්‍රභේදය ආවත් අපිට සදහටම මේ ප්‍රභේද ලංකාවට එන එක නවත්තන්න බෑ. ආරක්ෂිත ක්‍රමවේද මගින් අපි බලාපොරොත්තු වෙන්නේ යම්කිසි රටකට මේ ප්‍රභේදේ එන එක ප්‍රමාද කිරීම. ප්‍රමාදය තුළින් අපිට මේ ප්‍රභේදය ගැන වැඩිදුර දැනගන්න පුළුවන්. මේකේ තියෙනවා මේ S ජානේ ආශ්‍රිතව විකෘතිතා 30ක් පමණ. විකෘතිතා 30නොත් විකෘතිතා 10ක් විතර විශේෂයෙන්ම වෛරස් එකේ පැතිරීම සම්බන්ධයෙන් බලපාන විකෘතිතා. ජනතා විදියට අපි බියක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. ජනතා විදියට කරන්න තියෙන්නේ තමාට ලැබෙන ප්‍රථම අවස්ථාවේම බූස්ටර් නැතත් ලබාගෙන අවශ්‍ය කරන ප්‍රතිශක්තිය නියමාකරෙන් ලබා ගන්න තමයි තියෙන්නේ මේ ඔමිකෝන් ප්‍රභේදයෙන් ඇති වෙන්න පුළුවන් බලපෑම අවම කරන්නේ.